ඊළඟ උදාහරණ විදිහට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. අපි ඉස්සෙල්ලා කතා කරේ කාබනික සංයෝගවල කාබන් පරමාණුවේ මුහුණු කර sp3 මුහුණු කරන ගැන සම්බන්ධයක් විතරයි. හැබැයි මේක කාබනික සංයෝගවල පමණක් නෙවෙයි වෙනත් සංයෝගවලත් මේ මුහුණු කරණය විස්තර කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හයිඩ්‍රජන් සල්ෆයිඩ් අණුව සලකමු. එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ් අණුවේ ලෙවිස් සූත්‍රය මත මේ විදිහට හඳුන්වන්න පුළුවන්. සල්ප මධ්‍ය පරමාණුව හයිඩ්‍රජන් පරමාණු සහ සංයුජ බන්ධන එක ගානේ හදා ගන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන 2යි 6 වෙන කාණ්ඩෙන සල්ෆවල එකසරි ඉලෙක්ට්‍රෝන වල 2ක් ඉතුරු වෙලා තියෙනවා. මෙයාගේ අණුවේ හැඩය කෝණිකයි. මේ කෝණික හැඩයක් තියෙන අණුවක් තියෙනවා. එතකොට මේ කෝණික හැඩයක් තියෙන මෙයාගේ මුහුණුකරණය කොයි විදිහද වෙලා තියෙන්නේ කියලා අපි සලකලා බලමු. ඔබල දන්න සල්ප පරමාණු ගත්තාන් පස්සේ සල්ප පරමාණුවේ 6 වෙනි කාණ්ඩය ගත්තාම එයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ NS2 NP4 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. අපි එයාලගේ ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ ඉස්සර ඉලෙක්ට්‍රෝන 2යි ඉවර ඉලෙක්ට්‍රෝන 4යි. මේ විදිහ ඉවර ඉලෙක්ට්‍රෝන 4යි. මේ විදිහට ඉලෙක්ට්‍රෝන තියෙන ඉලෙක්ට්‍රෝන තනියම පිළිලා අවසානයේදී තමයි යුගලණය වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ විදිහට තමයි ඉලෙක්ට්‍රෝන පිළිටීම වෙන්නේ. ඊට මෙන්න මේ බන්ධන කෝණය ගත්තන් පස්සේ මේ බන්ධන කෝණය මේ විදිහට තිබුණොත් සල්ෆවල සාමාන්‍යයෙන් මේ බන්ධන පිළිටනකොට px py pz කියලා මේ කාක්ෂික තුන තියෙනවනම් ඒ කාක්ෂික තියෙන්නේ px එක මෙහෙම තියෙනවා නම් py එක මෙහෙම තියෙනවා නම් ඊට මේ දෙකටම ලම්බකව තමයි pz කාක්ෂිකය තියෙන්නේ. මේ කෝණීය අංශක 90ක් වෙන්න ඕනේ මේ බන්ධන කෝණය. හැබැයි මේ බන්ධන කෝණීය අංශක 90ක් නෙවෙයි. ඒ හින්දා මෙයාගේ ව්‍යුහය විස්තර කරන්න බෑ මේ සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය ගැන විස්තර කරන්න. ඒ නිසා කියනවා අපි මේක කෝණික හැඩයකට වෙන්න නම් මේකේ මුහුණුකරණයකට පත් වෙන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා මේ ස්කාක්ෂිකයයි මේ පී කාක්ෂික තුනමයි එකට එකතු වෙලා අලුතින් sp3 මුහුණු කාක්ෂික හතරක් හදා ගන්නවා කියලා අපි මේක විස්තර කරනවා. එතකොට sp3 මුහුණු කාක්ෂික හතර හදා ගන්නකොට මේ විදිහේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙන්න ඕනේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙන්න ඕනේ. තනි ඉලෙක්ට්‍රෝන ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ දෙන්න සකස් වෙන්නේ. S2 සහ P4 දෙන්න සකස් වෙන්නේ. සකස් වෙලා මේ විදිහට sp3 මුහුණු කරන්නේ වෙනවා. sp3 මුහුණු කරන උනාට පස්සේ ඒගොල්ලෝ අවකාශයේ චතුස්තලීය කාක්ෂික ටික හදාගන්නවා. මතක තියාගන්න කාක්ෂික ටික චතුස්තලීයව තියෙනවා. හැබැයි අපි දන්නවා එකසර ඉලෙක්ට්‍රෝනවල යුගලන තියෙනකොට එකසර විකර්ෂණ බලය වැඩි. මුහුණ කාක්ෂික හතර ගත්තෙන් පස්සේ ඒ sp3 මුහුණ කාක්ෂික හතර මෙන්න මේ විදිහට අවකාශයේ පවතිනවා. හැබැයි ඒ අවකාශයේ තියෙන අතර එකසර ඉලෙක්ට්‍රෝන වලින් නැති කරන විකර්ෂණ බලය වැඩි. ඒ විකර්ෂණ බලය වැඩි නිසා මේ මම මේ දෙක ගන්නවා එකසර ඉලෙක්ට්‍රෝන ඉතිරි තියෙන කාක්ෂික දෙකේ දෙක අතර විකර්ෂණ බලය වැඩි. ඒ නිසා ගොඩක් ඈත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි බන්ධන ඇති කරන විකර්ෂණ ඊට වඩා අඩුයි. ඒ නිසා මේ දෙන්න බන්ධන ඇති කරන විකර්ෂණ බලය මම මෙතනින් ගන්නවා. ඒත් මෙන්න මේ මෙයාගේ තියෙන එකසර ඉලෙක්ට්‍රෝනේ ගානේ තියෙන මේ කාක්ෂික දෙක එතකොට මේ එකසර ඉලෙක්ට්‍රෝනේ බැගින් තියෙන මේ කාක්ෂික දෙක විතරක් රේඛීය අතිච්ඡාදනය වෙනවා හයිඩ්‍රජන් වල එක s කාක්ෂිකයක් එක්ක. මේ රේඛීය අතිච්ඡාදනය වීම නිසා මෙතන සිග්මා බන්ධන දෙකක් හටගන්නවා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගන්න හැදෙන්නේ. හැබැයි විශේෂයෙන් අපි මතක තියාගන්න ඕනේ මේ කෝණය මේ චතුස්තලීය මේව විහිදෙන නිසා මේකේ කෝණීය අංශක 109.5ක් විය යුතුයි. හැබැයි බන්ධන ඇති කරන විකර්ෂණ බලවලට වඩා එකසර වල විකර්ෂණ බලය වැඩි නිසා මේ කෝණය අංශක 109.5ට වඩා අඩු අගයක් ගත යුතුයි. ඊළඟ දේ තමයි මෙතන තියෙන සල්ප පරමාණු විද්‍යුත් ඍණතාවයේ සල්ප පරමාණුවේ සාමාන්‍ය ඔක්සිජන් පරමාණුවට සාපේක්ෂව අඩුයි. ඒ නිසා
අඩු නිසා මේ බන්ධන කෝණය බන්ධන අතර විකර්ෂණ බල ඒ තරම්ම ලොකුවට තියෙන්නේ නැහැ. ඒ නිසා ඔක්සිජන් පරමාණු අපි හිතමු මේ විදිහට බන්ධන කෝණය හදනවා කියලා. මේ බන්ධන කෝණය හදන අතරේ සල්ෆර් පරමාණු හයිඩ්‍රජන් එක්ක හදන බන්ධන කෝණය අපි සලකමු. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය මෙතන මේ ප්‍රදේශයේදී ගොඩක් වැඩි. හැබැයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය මේ ප්‍රදේශයේදී ඒ තරම්ම වැඩි වෙන්නේ නැහැ. මොකද සල්ෆර් පරමාණු විද්‍යුත් ක්ෂීණතාවයේ සාපේක්ෂව ඔක්සිජන් සාපේක්ෂව ගොඩක් අඩු නිසා. ඒ නිසා මේ බන්ධන කෝණයට වඩා මේ බන්ධන කෝණයේ විශාලත්වය අඩු වෙනවා. ඒකත් අපි මෙතනදී මතක තියාගමු මේ කෝණය සම්බන්ධයෙන් කතා කරද්දී. මෙන්න මේ විදිහට තමයි H2S අණුවේ ව්‍යුහය sp3 මුහුණු කාක්ෂිකයක් හයිඩ්‍රජන් රේකේස් කාක්ෂිකයක් එක්ක රේඛීය අධිත්‍යාලනය වෙලා මේ SH බන්ධනය හදනවා. ජලාණුව සැලකුවත් ජලාණුවේ ඒ විදිහටම තමයි. එයාගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් මේ විදිහටම තියෙනවා. එකම කාණ්ඩයේ තියෙන නිසා එකම අංක ස්වරූපයේ තියෙන මේ දෙන්න. ඒතකොට එයාලා මොකද කරන්නේ? මේ විකර්ෂණ බලය හින්දා මේ බන්ධන කෝණය 109.5ට වඩා අඩු වෙනවා. හැබැයි මේ කෝණයට වඩා මේ කෝණේ විශාලත්වය වැඩි.